කාන්තාවන්ගේ හිසකපාගන උමත්තු ආගමිකයෝ එක තමයි අදපේ බ්‍රධාන මාතෘකාාව මේක තියෙන්නේ ආගමික පූජකයෙක් නියෝජිතයෙක් කාන්තාවන්ගේ හිසක මතින් ඇවිදගනය නවා. අපි දන්නෑ මේ මොන ආගමක කෙනෙක්ද කියලා රක්කාගම්මොලය විද වර්ණවල මෙ වස්ත්‍ර පැළඳගෙන න්නවා දෙ අපි දන්න විදියට සහ අපි විමසා බැලූ විදිහට අපි දන්න උගත් වනේ දර ධර්මදර් භික්ෂන් වහන්සේලාගේ අපි විමසල බැලූ හාමුදුරුවන්නේේ බුදු දහම මෙහෙක් තියෙනවද හාමුදුරුවන්නේේ බුදු හදුුව මෙහෙමද දේශනා කල්ල අනුමත කල තියෙන ද හාමුදුරුවන්නේේ පූජා විදයක්ක් විදිහයට පිස්සුද හෙම දේවල් බුදු හමුදුරුව කියලා නෑ ඔය පහුකාලෙක බමුණෝ ලියපු ඔය අල අටුවාචාරීන් ද්‍යාපු අවාවල තියෙන පූජාක්‍රම ඔව කිසිසේත්ම බුදුන් වහන්සේ අනුමත කළ දේවල් නෙමෙයි කියලා මට ලැබුණු පිළිතුර කීප තැනකින්. ඒක නිසා ය ගැන කිසිම සැකයක් නෑ. ඒවගේ පසුගාමී දේවල් තව කෙනෙක් එකන්නේ. කෙනෙක් පරිහාසයට ලක් කරන දේවල් එම බුදුදහමේ කොහෙවත් නැති බව අපට හොඳටම විශ්වාසයි මම දැක්ක පවුගේ දවස්්ටිකේම හතු පිපෙනවා වගේ මතු වෙනවා මේ වගේ අය කොයිද අප්පච්චි කියල පොරගුත් මතු වෙලා එන්නවා හැකන. හදවතට ිට්ටු වෙන්න බදාගන්න අම්මගේ හදවතට තුරලු වෙන්න සියලු රෝග සනීපො ොහ ොක්ද එකක් කියන හත්ති ලව න් මිනිසු බදාාගන්න ස්තුර වෙන මොන උනත් දන්න ට පස්සේ. එති මේ වගේ තමන්ට හිතන හිතන විදි මලවිකාර කරන කාලයක් විධහ මේ හඳුන්න පුළුවන් එකැනෙ කාලයක් කියන්නේ එක මේ කාලි රක්න මේ මේක මේ අර අප ආච්චේ අපි පුංචි කාලය කියන්නේ අබුද්දස්ස කාලේ ලබුත් ඉත්තයි කියලා ලබු කියන්නේ දිය ලබූල්ට දිය ලබු හරිම මේ වෝටරිණේ වතුර ගතියයි කවදක්ක තිත්ත නෑ හිත්ත රසක් ගෑවිලා ඔක්කත් නැදිය ලබෝල. හැබැයි අබුද්දස්ස කාලෙට අබුද්දස්ස කාලි ගැන්නේ. බුදු කෙනෙක් ඉපදිලා සෑහෙන කාලයක් ගිහිල්ල සමාජය ඔක්කොම වල් වැදිලා ධර්මය වෙකෘත වෙලා විවිධ. චරිත්‍ර විදි මේ වගේවා ඇවිල්ලම් මිනිසුන් නන්න අත්තාාර කරල රවට්ටල නොමගයවල තියෙන කාලයක් අබුද්දස කාලි ඉති අපේ ච්චි අපිපුංචි කාල කියන්න. අබුද්දස්ස කාලෙට ලමෝ ලබුද ඉත් අයිලු